අපි දන්නවා විශේෂයෙන්ම මේ දිනවල ප්‍රබල කතාබහකට ලක් වී තිබෙන දෙයක් තමයි අපේ රටේ විශේෂයෙන්ම වැදගත් පනතක් සම්මත වීමට නියමිතයි. ඒ තමයි දූෂණ විරෝධී පනත. අපි මූලිකවම කියන්න කැමති ඇත්තටම මේ දකුණු ආසියානු රටවල විශේෂයෙන්ම දූෂණය කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටවල සංවර්ධනයට විශාලම බාධාවක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ දූෂණය කියන එක හටගන්නේ ඇත්තටම මේ විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමය තුළ දූෂණය කියන එක ඇත්තටම ශූන්‍ය මට්ටමට ලක් කරපු රටවල් විදියට ස්කැන්ඩිනේවියානු රටවල් දක්වන්න පුළුවන්. නමුත් දකුණු ආසියානු රටවල මේක ඇත්තටම ශූන්‍ය තත්ත්වයට පත් කරනට වඩා අපි ඉස්සෙල්ලා මේක අවම කරන්න බලන්න ඕනේ. මොකද විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමය නැත්නම් ලිබරල් ආර්ථික ක්‍රමය ඒ ක්‍රමයේ තියෙන වැරද්ද නෙමෙයි. නමුත් ඒ ක්‍රමය තුලින් ඇතිවන්නා වූ මේ ප්‍රශ්න පිළිබඳව ඉතාම වැදගත් විදිහට පනතක් දැන් නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම දකුණු ආසියාවේ විතරක් නෙමෙයි මං හිතන්නේ ලෝකේම ඉතාම ප්‍රබල පනතක් විදිහට අපි මේ පනත හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා මේ අරගලය කියන එකෙත් ප්‍රධාන මාතෘකාවක් උනේ මේ දූෂණය අඩු කිරීම. ඉතින් මේ දූෂණ විරෝධී පනතට වැදගත්කමක් හිමිවන්නේ ඒ නිසා. අපි දන්නවා විශේෂයෙන්ම යහපාලනය ඇති කිරීමට 2015 ඇති කරපු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ කාලේ නැවත මූලිකත්වයේ ආරම්භ තිබීම අපි ඉතාම වැදගත් විදිහට පැස්සුමට ලක් කරනවා. අපි දන්නවා මේ දූෂණ විරෝධී පනතේ තිබෙන කරුණු කීපයක් මම ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි. ඇත්තෙන්ම මේකේ වගන්ති වශයෙන් ගත්තම විශේෂයෙන් මේ 42 වගන්තිය ඉතාම පැහැදිලිව මේ කෙටුම්පතේ තියෙනවා. යම් තොරතුරක් ලැබීමෙන් පසුව නැත්නම් පැමිණිල්ලක් ලැබීමෙන් පසුව විතරක් නෙමෙයි කොමිෂන් සභාවට අවශ්‍යතාවය අනුව එහෙම නැත්නම් ඒ කොමිෂන් සභාව වෙත වෙනත් ලැබෙන වැදගත් තොරතුරක් මත කොමිසමට පුළුවන් සක්‍රීයව මේකට මැදිහත් වෙනවා. අපි දන්නවා අපේ රටේ තියෙන්නේ යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය තුළ සක්‍රීය දෙයක් නෙමෙයි. ඇත්තරම තියෙන්නේ අපි යම්කිසි පැමිණිල්ලක් ඉදිරිපත් කරාම තමයි ඒ පිළිබඳව යුක්තිය පසදලන ආයතන ක්‍රියා කරන්නේ. නමුත් කොමිසන් සභාවට මේ තුලින් බලය ලැබිලා තිනවා ඔවුන්ට සත්‍ය සොයා යෑමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න.